දූම සුවන්ගේ අවවිෂ්න්වාාසේ සුවකළහැටි පුදුමිකි සමිදයේ ඕපේ වතට වත දුන්නෙදිනේ හරිවැටහුම ඔහුටද ලැබුණේ සුබු දෑසන කොබ සිරුදනාටම අද ජෝලිමාසේ තුන්වෙනිදා. ශුද සභහ මාතාව අද ප්‍රාණ පරිත්‍යයාගේ ශුද්දූ තෝමොස් අපෝස්තුලතුමාගේ මංගල්ලය සමරණවා. ජෙසුගේ ගෝලෙකුණු තෝමස්තුමා උන්වහන්සේගේ බලය ප්‍රාතිහාරය අත්දැක්ක. නමුත් අවාසනාවකට තෝමස්තුමා ජෙසුගේ උත්තානය පිළිබඳ අවිශ්වාස කරනවා. ජෙසුගේ උත්තානයට පෙර තෝමස් කියල කියන්නේ අවිශ්වාසිෙන් පිරුණු කෙනෙක්. නමුත් උත්තානයෙන් පසු සු තෝමස්තුමා ඇතුළු ගෝලියෝ හිටපු තැනටඇවිල්ලා. එහැම කෙනෙක්ටම ශාන්ති වේවා කියල ප්‍රාර්ථනා කරලා තෝමස්තුමාට කියනවා මගේ අධදිහා බලන්න මගේ ඇලේට අත තබල බලන්න අවිශ්පාස නොකර විශ්පාස කරන්න කියලා. මේ දීව වචනය හෙද්දී තොමස්තුමාගේ ජීවිතය සම්පූර්ණෙන්ම කනපිට හැරෙනවා. උන්වහන්සේගේ ජීවිතය යුටරණ එකක් ඇතිවෙනවා. මේ, පරිවර්තනය කොච්චර ප්‍රබලද කියනවා නම් තෝමස්තුමා ප්‍රාණපරිත්‍යයාාගීවරයෙක් වෙනකන්ම ඔහුගේ ජීවිතය උපරිමුස්සහ කරනවා ජේසුගේ ප්‍රබල ක්‍රියා ගැන දේශනා කරන්න. ජෙසුගේ ආදර අනිත් අයට කියා දෙන්න. ජේසුව තවත් කෙනෙක්ට හඳුන්වල දෙන්න. අදරනයම් තාතති මගේ දුවපුතේ ඔබටත් මටත් අද ජේසු ආරාධනා කරනවා ප්‍රාණපරිත්‍යයාගීවරයෙක් වෙන්න. තවත් කෙනෙක්ට ජේසුව, කියලා දෙන්න. හැබැයි වර්තමානයේ ප්‍රාණ පරිත්‍යාගිවරයක් ගෙනවා කියලා කියන්නේ ජීවිතයේ පූජා කිරීමමම විතරක් නෙවේ. තවත් කෙනෙන්ට ජේසු ගැන කියා දෙන්න ඔබ උත්සහ කරද්දි ඔබ පීඩාවට පත්වේවි සමාජයෙන් ඔොබෝ කොන් මේවිී. ඔබගේ මුදල් වේලාව ඔබට කැප කරන්නට සිද්ධ වේවි. උසස්වීම් තනතුරු තාන්නමාන්න මේ හැම දෙයක්ම ඔබට පරිත්‍යාග කරන්න සිද්ධ වේවි. නමුත් ඒ හැමල් දෙයක්ම අතහැරලා ජේසවිුගේ හැම දෙයක්ම පරිත්‍යයාග කරලා. ඔබ ජේසු ඔබගේ ජීවිතයේ ප්‍රධානයා කරලා ජීවත්වෙන් උත්සාහ කරනවාන. අන්න ඒක තමා ඔබගේ මගේ වර්තමාන ප්‍රාණපරිත්‍යයාගේවීම. බලන් ශුද්ධෝ තෝම සපෝස්තුරළතුමා ජේසු අභශවාස කරපු කෙනෙක්. ජේසුව දැකල උන්වහන්සේගේ ඇලට අතතිල උන්හසේගේ ශ්‍රී වන කරල්දිහා බලනකං උන්වහසේ උත්තාන වුණක් කියලා පිළිගන්නේ නැහැ කියලා. කෑමොරු දුන්න කෙනෙක් හැබැයි උත්තානු ස්වාමින්න් වහන්සේගේ අදැකම ලැබවට පස්සේ මේ අවිශ්වාසය තෝමස්තුමා මහා විශ්වාසයේ පුද්ගලෙක් බවට පත්තිනවා එ සාධන ය අම්ිතාාති මක්දේ පුතේ. අවිශ්වාසයේ තෝමස් විශ්වාසය තෝමස් සුණාවගේ අිස්වාමීන් වහන්සේකිරෙහි විෂ්වාාසයෙන් ජීවත් වෙන්නට අද දවසේ උත්සාහ කරමු. ඔබ සිරු දෙනාටම ජෙසුපි හිටයි.